මම ඩක්චන්දිරාජ පක්ෂයිති මං රෝගලංග හම්බ වෙන්නාවල ඔයාලට බෙහෙතක් කියලා දෙන්න. බෙහෙතක් කියලා කිව්වම මේක අපේ ශරීරයට පාවිච්චි කරන බෙහෙතක් නන් නෙවෙයි. ඔබට ඔබවම මොටිවේට් කරගන්න පුළුවන්, ඔබගේ උනන්දු වර්ධනය කරගන්න පුළුවන් ස්ටෙප්ස් තුනක් කියලා දෙන්න තමයි මං අද ආවේ. ඉතින් ඩක්චන්දිරාජ පක්ෂ YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා මේ වීඩියෝව දිගටම නරඹන්න කියලා ආරාධනා කරනවා. මේ දවස්වල ලොක කුඩා බොහෝ දෙනෙක් කතා කරලා අහන ප්‍රශ්නයක් තමයි, අනේ ඩොක්ටර් මේ දවස්වල ගෙදර ඉන්න නිසා කම්මැලි හිතනවා වැඩි, බෙහෙතක්වත් නැද්ද, ඉස්කෝලේ වැඩ කරන්න ඕනි, ඒත් මට හිතෙන්නේ නැහැනේ ඩොක්ටර් හෙට කරන්නම් කියලා කල් දානවා, ඒත් මම මේක කරන්නේ නැහැ, මේකට මොකුත් ක්‍රමයක් නැද්ද, මේ වගේ අහන ප්‍රශ්න ගණනාවක් නිසා තමයි මම ඔබත් එක්ක මේ කරුණු බෙදා හදා ගන්නට සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම ඔබට සාර්ථකත්වයට යන්න නම්, ඔබට ඔබ කරන වැඩේ දියුණුවක් දකින්න නම්, එහි හිණි පැත්තටම ගමන් කරන්න නම් මුලින්ම තියෙන්න ඕනි ඔබට එක අරමුණක්. මේ අරමුණක් කියලා කියන්නේ මොකක්ද කියන එක බොහෝ දෙනෙක්ට ගැටලුවක්. අරමුණක් කියලා කියන්නේ අපි නිශ්චිත කාල සීමාවක් ඇතුළත අපේ ජීවිතේ ගමන් කරන්න හිතන් ඉන්න තැන්. සරලවම කිව්වොත් අරමුණ කියලා මට ඒ විදිහට අර්ථ දක්වන්නට පුළුවන්. ඉතින් ඔබත් මුලින්ම තව අවුරුද්දකින් වෙන්න පුළුවන්, අවුරුදු දෙකකින් වෙන්න පුළුවන්, ඔබ නියැලෙන ශේෂය, ඔබට එක්ස්පර්ට් කෙනෙක් වෙන්න යන්න ඕනි තැන ගැන අයිඩියා එකක් තියාගන්න, එතනට යන්න වැඩ කරන්න. ඒ වගේ ඔබ හොඳ අරමුණක් හදාගන්න ගමන්ම ඒ අරමුණට ඔබ කොතරම් ප්‍රමාණයක් ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනිද කියන එක ගැන පොඩ්ඩක් හරි ලිස්ට් අවුට් කරලා බලන්න. ඒ අනුව තේරෙවි ඔබට ඔබ කෙතරම් වැඩ කරන්න ඕනිද කියලා. ඉතින් අපි අරමුණක් තියාගෙන ස්ටෙප්ස් ටිකකුත් තියාගෙන නිකන් හිටියා කියලා හරියන්නේ නැහැ. අපි ඒ මාර්ගයේ ගමන් කරන්නට අත්‍යවශ්‍යයි අපේ අරමුණ හඹාගෙන යද්දී. ඉතින් මේ වගේ අපි සාර්ථකත්වයට යනකොට, අපේ අරමුණට යනකොට කම්මැලි හිතෙනවා. ඒක ඔබට මට විතරක් නෙමෙයි, මේ අපේ සමාජයේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක්ට දැනෙන දෙයක්. මොකද අපි මිනිස්සු නිසා අපිට සාමාන්‍යයෙන් දැනෙන දෙයක් තමයි කම්මැලිකම. නමුත් ඔවුන් සාර්ථකත්වයට ළඟා වෙලා තියෙන්නේ මේ කම්මැලිකම මැඩගෙන උනන්දුවෙන් ඉදිරියට ගිය නිසා. ඉතින් ඔබට කම්මැලිකම හැදෙන වෙලාවට, කම්මැලි හිතෙන වෙලාවට මේ ස්ටෙප්ස් තුන මතක් කරන්න. එතකොට ඔබට ඔබවම උත්තේජනය කරගන්න පුළුවන්, ඔබවම මොටිවේට් කරගන්න පුළුවන්. පළවෙනි ස්ටෙප් එක තමයි ඔබ පටන් ගත්තේ මොකටද කියන එක හිතන්න. ඔබ පටන් ගත්තේ ඇයි, මට කොතනටද යන්න ඕනි උනේ, ඒ අරමුණට මම දැන් ඇවිල්ලා දින්නේ, මේ වගේ ඔබ ඔබෙම ප්‍රශ්න කරගන්න. මේක වඩාත් හොඳයි කරනවා නම් කැඩපතක් ඉදිරියට ගිහිල්ලා ඔබ ඔබත් එක්ක කතා කර කරම. මොකද එතකොට ඔබට ඔබගේ හැඟීම් දැනීම් පවා ඒ කැඩපතෙන් බලා ගන්නට පුළුවන්. එතකොට ඔබ යහපත් මාර්ගයක යනවා නම් ඔබට සතුටක් දැනෙයි, ඔබ තවදුරටත් වැඩ කළ යුතු නම් ඒක ඔබටම දැනෙයි. ඉතින් මේ නිසා මුලින්ම ප්‍රශ්න කරන්න, මම ඇයි මෙතනට යන්නේ, මම එතනට වෙනකම් යන මාර්ගයේවත් යනවද, මේ පටන් ගත්තේ ඇයි කියන එක ගැන මුලින්ම සිහි කරන්න. දෙවෙනි ස්ටෙප් එක තමයි අපි මේ ගමන් කරන මාර්ගයේ කොච්චර බාධක කම්කටොළු මොන දේ ආවත් ඒ අපේ අවධානය දෙන්න අවශ්‍ය වෙන්නේ අපේ අරමුණට විතරයි. අපේ ගෙදර කට්ටිය වෙන්න පුළුවන් පවුලේ හිතවතුන්, නෑදැයින් මිතුරන්, ඒ වගේම අපේ වටේ පිටේ ඉන්න අය අපේ ගමනට අකුල් හෙලන්නට පුළුවන්. මේ වගේ බාධක වලට අපිට මුහුණ දෙන්නට පුළුවන්. සෑම අවස්ථාවකම අපිට හොඳ දේවල් විතරක් වෙන්නේ නැහැ, නමුත් නරක දේවලුත් වෙනවා කියන එක මතක තියාගෙන අපි ඉදිරියට යන්න ඕනි. මේ කිසිම දෙයක් අපිට සිදු වුණාට කමක් නැහැ, අපි අවධානය දෙන්න ඕනි අපේ අරමුණ වෙනුවෙන් විතරයි. ඉතින් මේ වගේ අපේ අවධානය නාභිගත කරන්න ඕනි අපේ අරමුණට. තුන්වෙනි ස්ටෙප් එක තමයි මේ ගමන යද්දී අපිට හති වැටෙනවා, මහන්සි දැනෙනවා. ඉතින් අපි හොඳ නිදහසක් දෙන්න ඕනි අපේ කයට වගේම අපේ මනසටත්. ඉතින් මේ නිසා දවස් 7ම වැඩදා ගන්න එපා. සතියේ දවස් 6ක් වැඩ කරලා එක දවසක් හරි තමන්ට තමන් ගැන හිතන්න, කැමති දේවල් කන්න බොන්න, ඒ වගේම හොඳට ටිකක් වැඩිපුර නිදා ගන්න, සුවදායක නිින්දකට මේ වගේ දේවල් වලටත් යොදා ගන්න අමතක කරන්න එපා. ඉතින් තව දෙයක් කියන්නට අවශ්‍යයි, මේ කම්මැලිකම හැදෙන වෙලාවට, බොහෝ වෙලාවට දෛනික වැඩ කරගෙන යද්දී කම්මැලි හිතෙන්නට පුළුවන්, ඒ වෙලාවට පොඩි ඇලර්ට් එකක් දාන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි මහන්සි හිතෙන ඕනිම වෙලාවක හොඳ විවේකයක් අරගෙන නැවත අලුතින් රීස්ටාර්ට් කරන්න. එතකොට ඔබට ඔබගේ සාර්ථකත්වයේ ගමන ඉක්මනින්ම යන්න පුළුවන් සහ උනන්දුවෙන් උද්‍යෝගයෙන් යුතුව යන්න පුළුවන්. ඉතින් ඔබ සියලු දෙනාටම
ඔබ හිතන පතන සාර්ථකත්වයට යන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟ වීඩියෝවෙන් නැවත ඉක්මනින්ම මුණ